ගෞරවනීය ස්වාමින් වහන්ස, ගෞරවනීය පූජකතුමනි, පැවිදි සොයුරියනි, ගුරු විදුහල්පති, ගුරු උපදේශක, පිරිවෙන් ගුරු, ආදරණීය සහෝදර සහෝදරියනි, ඒ වගේම රටේ සියලුම ආදරණීය ජනතා. ඔබ දන්නවා මේ වන විට ලබන මාර්තු 9 පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණය දැන් තවදුරටත් කල් යමින් තිබෙනවා. ඒ සඳහා ප්‍රධානම හේතු බවට පත් වෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ඉතාමත් ව්‍යවස්ථා විරෝධීව යම් තාක්ෂණික දෝෂයක් මතු වුණා. කෙසේ වෙතත් මම මතු කරමින් හිටියේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉතාමත් නීති විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධීව මේ පැවැත්වීමට නියමිත මැතිවරණය නොපවත්වීමට අවශ්‍ය කරන බලපෑම් සිදු කරමින් තිබෙනවා. අපි දැක්ක පාර්ලිමේන්තුවේදී ඔහු පසුගිය දිනවල කරන ලද ප්‍රකාශය. කෙසේ වෙතත් මේ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්, තවදුරටත් ව්‍යවස්ථානුකූලව මැතිවරණ පැවැත්විය යුතු රටක්, එහෙම නැතුව මේක ඒකාධිපති වියරුවට යටත් විය යුතු රටක් නෙවෙයි. ඒ නිසා අපි විශේෂම මේ රටේ නීතිගරුක පුරවැසියන් විදියට, ඒ වගේම මේ රටේ ව්‍යවස්ථානුකූලව මේ රට පාලනය විය යුතුයි කියලා විශ්වාස කරන පුරවැසියන් විදියට අපි මේ වන විට හෙට දවසේ තීරණය කළා තිබෙනවා ජාතික ජනබලයේ විදියට කොළඹට රෝද බඳින්න හෙට සවස 2:30ට විහාරමාදේවි එලිමහන් රංගපීඨයට, සාමාන්‍ය විහාරමාදේවි උද්‍යාන ඉදිරිපිටට. එනිසා විශේෂම මේ රටේ නීතිය, සාධාරණත්වයේ යුක්තිය සහ ඒ දේවල් අගයන පුරවැසියන් ලෙස මා ඉල්ලා සිටිනවා සියලුම දෙනාගෙන් හෙට දවස තුල ඔබ හැකි හැමෝම කොළඹ විහාරමාදේවිය ළඟට සහභාගී වෙන්න. විශේෂයෙන්ම මේ නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී රනිල් වික්‍රමසිංහගේ මේ බල වියරුව, මේ බල උමතුව පරදවන්න අපි හැමෝම අත්‍යල් බැඳගත යුතු මොහොත එළඹිලා තිබෙනවා. අපිට මතකයි අපි මේ රටේ ගුරුවරු, විදුහල්පතිවරු විදියට විශේෂයෙන්ම විධායක ජනාධිපතිවරයා, ඒ වගේම 3-2ක බලයක් තිබුණු මේ ආණ්ඩුව දනගස්සන අපි කටයුතු කළා. අපිට හැකියාව ලැබුණා අපේ ගුරු විදුහල්පතිවරුන්ගේ සමගිය තුළ මේ ආණ්ඩුව තිබුණු ආණ්ඩුව දනගස්සන්න, ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුව පරාද කරන්නත් අපි සියලු දෙනා පෙරට ආ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා ඔබ නොපැකිලව, නොබියව පෙරට එන්න. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී මැතිවරණ හැකිලීමේ මේ ක්‍රියාදාමය පරාද කරන්න පෙරට එන්න කියලා ඉතාමත් ඕනෑකමින් යුතුව සහෝදරත්වයෙන් සියලු දෙනාගේ මිල්ලා සිටිනවා. ඒ වගේම මේ මැතිවරණය අපි කෙසේ හෝ ලබාගත යුතුයි. විශේෂම ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව අරගල කරමින් එය ලබාගත යුතුයි. ඒ සඳහා හැම පැත්තකින්ම, එක පැත්තකින් අධිකරණය තුළ, ඒ වගේම මහපාරේ සටනේදී, ඒ වගේම ජාත්‍යන්තරව කරුණු ලබන බලපෑම් හමුවේ මේ සියලු පැතිවලින් මේ රනිල් වික්‍රමසිංහත්, රාජපක්ෂ ජුන්තාවටත් අපි අනිවාර්යයෙන්ම බල කළ යුතුයි වෙනවා. මේ මැතිවරණ පැවැත්වීම සඳහා අපි දැන් ඔවුන් සියලු දෙනා දැන් බියට පත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දැක්ක පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා සජබත් ඔහුට පණිවිඩ වෙලා තිබෙනවා මේ මැතිවරණ කල් දමන ලෙස. ඒක තමයි ඔවුන්ගේ හැම දිනාගේම උවමනා බවට පත් වෙලා තිබෙන්නේ. නමුත් මේ රටේ සියලු ජනතාවගේ අද උවමනා වෙලා තිබෙන්නේ මේ දූෂිත, මේ දුර්දාන්ත, මේ ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන මේ පාලකින් පළවා හැරීම. ඒ සඳහා තිබෙන අපිට තිබෙන ප්‍රබලම අවිය තමයි මැතිවරණය, අපේ ඡන්ද බලය, අපේ ඡන්ද අයිතිය. එය ඉතාමත් ඉහලින් යොදා ගැනීමට අපි කවුරුත් මැදිහත් වෙමු. ඒ වගේම මේ මැතිවරණය පවත්වා ගැනීම වෙනුවෙන් පළමුව අපිට මේ මැතිවරණ දිනාගත යුතු තිබෙන, ඒ වෙනුවෙන් අපි සටන් වදිමු. ඒ වගේම මේ මැතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපි පෙළ ගැසෙමු. මැතිවරණ දිනා ගැනීමත්, දිනා ගන්න ලබන මැතිවරණය ජයග්‍රහණය කිරීමත් දෙකම එක පිට අපි කළ යුතුයි. මේ පැති දෙකම අපි මේ අරගලේ පෙරට ගෙන යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නිසා ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිමත්ව පෙළ ගැහෙන්න කියලා ආරාධනා කරමින් අදට නවතිනවා. බොහොමත්ම ස්තුතියි. අරගලයට ජය වේවා.